ළමා රංගපීටය ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ළමා රංගපීටයේ තේමා වාදනය වාදනය වෙනකොට ඔයාලා හිතුවේ නාට්‍යයක් කියලා නේද? අද අපි ළමා රංගපීටෙන් නාට්‍යයක් ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද්ද? ඔව්. අද ළමා රංගපීටයේ නාට්‍යයක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඔයා හරි පුදුම කතාවක්නේ කියන්නේ. ඒක එච්චර පුදුම වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඔය කියපු එක හරියට නාට්‍ය දෙබසක් වගේ. තනන තන තනන 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 නනන ඇහෙනවද ඒ හඬ? ඒ හඬ ලපන සඳුදා ඉඳන් ඔබට ඇහෙවි. අපි අද කියන්න යන්නේ ඒ කතාව. වෙනදා ඉඳුනිල් ජයවර්ධන මාමා ඉන්නේ එහා පැත්තේ. අද ඇයි මයික්‍රොෆෝනේ පැත්තට ආවේ? ඕඩි මාෂි, අද විශේෂ දවසක්. දන්නවද විශේෂය මොකක්ද කියලා? නැහැ. අද ඉඳන් ළමා රංගපීඨයේ විශ්ව සාහිත්‍ය කෘතියක් විකාශය වෙනවා. ළමා රංගපීඨය කියලා කියන්නේ ලංකාවේ ශ්‍රව්‍ය මාධ්‍ය තුල තිබෙන පැරණිතම වැඩසටහනක්. සමන්නත අවුද හෙට්ටි, කරුණාතිලක හඳුවල, මහින්ද අල්ගම මේ කියන නාමයන් එක්ක මේ ළමා රංගපීඨය බැඳෙනවා. ලන්දේසි දූපත, ජිල් ජෝන් සහ වැන්ද බෝනා මේ චරිත නිර්මාණය වෙන්නේ ළමා රංගපීඨය හරහා. ඉතින් අද දවසේ අපේ කණ්ඩායම, අපේ කණ්ඩායම කියලා අදහස් කළේ මම සහ ඔබ ඇතුළු අපේ කණ්ඩායම එකතු වෙලා අලුත් නිර්මාණයක් මේ ළමා රංගපීඨයෙන් ඉතිහාසගත කරනවා. ඉඳුනිල් මාමේ, මොකක්ද ඒ නිර්මාණය? ඒ නිර්මාණය ගැන කතා කරන්න කලින් මම ඔබෙන් අහන්න කැමති මෙන්න මෙහෙම නමක් ගැන. අහලා තියෙනවද රාසිපුරම් ක්‍රිෂ්ණස්වාමි නාරායන ස්වාමි? නෑ මාමේ, මම එහෙම නමක් අහලා නෑ. නමුත් මං අහලා තියෙනවා ආර් කේ නාරායන් කියලා නමක්. ඔබ හරි. ආර් කේ නාරායන්ගේ සම්පූර්ණ නම තමයි රාසිපුරම් ක්‍රිෂ්ණස්වාමි නාරායන ස්වාමි. ඔහුගේ කතාවල ප්‍රධාන චරිතය මතකද චමුදි? ඔව් මාමේ, ඒ චරිතය ස්වාමි නේද? ඔහුගේ කතාවල ප්‍රධාන චරිතයත් ස්වාමි. ඔහුගේ නමේම තියෙන සම්බන්ධයක් නිසාද මේ ස්වාමි කියන නම යොදාගත්තේ කියලා පැහැදිලි නැහැ. මේ ස්වාමි කියන චරිතය වටා තමයි ඔහු බොහෝ කතා ලියන්නේ. ඒ කතා ලියවෙන්නේ මොන ගමේ සිටද? මල්ගුඩි ගමේ නේද? ඔව්. හැබැයි මේ මල්ගුඩි කියන ගම ඉන්දියාවේ වෙච්ච ඇත්ත ගමක් නෙවෙයි. මේක මේ මනක්කල්පිත නගරයක්. මේ මනක්කල්පිත නගරය සිතුවම් වෙන්නේ ආර් කේ නාරායන්ගේ මනසේ. මේ මනසේ සිතුවම් වෙන නාරායන්ගේ මල්ගුඩිය පසු කාලෙක ඇත්තම නගරයක් බවට ජන ජීවිත තුළ සිතුවම් වෙනවා. අපේ සාහිත්‍ය පොත්පත්වල, සාහිත්‍ය කෘතිවල සටහන් වෙනවා. පසු කාලීනව මෙය නාට්‍යයකට නැගෙනවා. වෘතාන්තමය නාට්‍යයක් පසු කාලයකදී මේ සිනමාවට නැගෙනවා. හැබැයි කිසි කලක රේඩියෝවට නිර්මාණය වෙලා නැහැ. ලෝකයේ තුලත් රේඩියෝ නාට්‍යම අනුසාරයෙන් නිම වෙලා නැහැ. ඉතින් අපි තීරණය කළා මේ මල්ගුඩි ගම අපේ ශ්‍රව්‍ය මාධ්‍යෙන් ලංකාවේ ආරම්භ වුණු මුල්ම ගුවන්විදුලිය, අපේ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ පළවෙනි සේවයෙන් විකාශය කරන්න ළමා රංගපීඨය හරහා. බයිසිකල් රෝදයක් නැති ජීවිතය මොකටද? ඕක හැමදෙස්සම කියන්නේ ස්වාමි නේද? ඕක මේ ස්වාමි නිතරම කියන වාක්‍යය. ස්වාමි කියලා කිව්වට පස්සේ මතක් වෙන ඊළඟ කොටස තමයි ස්වාමි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස්. ස්වාමි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් කියන කතාංගය තුලින් තමයි මේක නාරායන්ගේ අතින් ලියවෙන්නේ. චමුදි, ඔයාට යාළුවෝ ඉන්නවද? ඔව් මාමි. යාළුවන්ගෙන් ඔයාට ලැබෙන දේ මොනවද? යාළුවන්ගෙන් මට ලැබෙනවා හොඳ ගුණධර්ම. යාළුවන්ගෙන් අපිට කලන මිතුරු ආශ්‍රය කියලා දෙයක් ලැබෙනවනේ. එහෙම ලැබුණාම චමුදි කිව්වා වගේම ගුණාංග වර්ධනය කරගන්න පුළුවන්. අපිට ඉන්න ඇත්තම යාළුවෝ අපිව යවන්නේ හොඳ මාර්ගයේද නරක මාර්ගයේද? මම මුලින් කියපු දෙයින්ම මම ඒකට උත්තරයක් දෙන්නම්. හොඳ යාළුවෝ ඉන්නවනම් හොඳ මාර්ගයට තමයි යවන්නේ. හරියටම හරි. ඔබ දන්නවද ආර් කේ නාරායන්ගේ හොඳම යාළුවෝ කවුද කියලා? ඔව්, මම අහලා තියෙන විදියට ග්‍රැහම් ග්‍රීන් තමයි ආර් කේ නාරායන්ගේ හොඳම යාළුවා. ග්‍රැහම් ග්‍රීන් ආර් කේ නාරායන්ගේ හොඳම යාළුවා කියලා ඔබ කියනවා නම් මටත් ඒක අනුමත කරන්න වෙනවා. මොකද මේ ස්වාමියන් ෆ්‍රෙන්ඩ්ස් අත්පිටපත නාරායන්
මේ ඔක්ස්ෆර්ඩ් වල හිටපු මේ ග්‍රැහම් ග්‍රීන්ට මේක පෙන්වලා තිනවා. මේක නිකන් බලන්න. මේ මේක හොඳද කියලා මට තේරෙන්නේ නැහැ කියන මට්ටමින් ග්‍රැහම් ග්‍රීන් ඒක කියවනවා. මාමි, ඊට පස්සේ මොකද උනේ? ග්‍රැහම් ග්‍රීන් හිතනවා මේක මේ මුද්‍රණ ద్వාරයෙන් පළ කරන්න හොඳ කෘතියක් කියලා. ඔහු එතනින් නවතිනවද? අන්න ඒක තමයි ඒකේ විශේෂත්වය. ඕනනම් ග්‍රැහම් ග්‍රීන්ට තිබුණා මේක අදහසක් විදිහට නාරායන්ට කියන්න. මේක හොඳයි පිටපත ඔබ මේක පළ කරගන්න කියලා. හැබැයි ග්‍රැහම් ග්‍රීන් ඊට එහා දෙයක් කරනවා. ග්‍රැහම් ග්‍රීන් ඒක ප්‍රකාශකයට යවනවා. අන්තිමට මේ ස්වාමි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් අත්පිටපත ලියලා අවුරුදු 5කට පස්සේ 1935 ග්‍රැහම් ග්‍රීන් විසින් එය ප්‍රකාශයට පත් කරනවා. මේක මේ ඉංග්‍රීසි පාඨකයාට වඩා සමීප වෙන්න විදිහට නම කෙටියෙන් යොදන විදිහට නාරායන්ට උපදෙස් දීලා තියෙන්නේ ග්‍රීන් තමයි. ඒ කියන්නේ දැන් ඔබට තේරෙනවා ඇති යාළුව කවුද කියන එක නේද? යාළුවන්ට මොනවද කරන්න පුළුවන් කියන එක. ඉතින් නාරායන් කොච්චර හොඳ ලේඛකයෙක් වුණත් සමහර විටක මේ මල්ගුඩිය කියන කෘතිය පාඨකයා අතට නොයන්න තිබුණා ග්‍රැහම් ග්‍රීන් එදා ඒ වගේ තීරණයක් නොගත්තා. තීරණ ගැනීමේදී අපිට බොහෝ විට අපේ යහළු මිත්‍රයෝ කියන සාධකය ගොඩක් බලපානවා. මාමි, කවදද මල්ගුඩි ගම කියන නාට්‍ය විකාශය වෙන්නේ? ඔව්, දැන් ඔබ ඒ ප්‍රශ්නය මගෙන් ඇහුවට ඔබත් දන්නවා මේ මොහොත වන විටත් අපේ මැදිරියේ එහා පැත්තේ මැදිරියේ මේ මල්ගුඩි ගම නිර්මාණය වෙනවා. මැදිරිය තුල මල්ගුඩි ගම නිර්මාණය වෙනවා. මල්ගුඩිය ස්වාමි ලෙස චරිත නිරූපණය කරන ආයුක, ඒ වගේම අපේ ප්‍රවීණ නාට්‍යවේදී නිමල් ජයසිංහ මහත්තයා, අපේ ප්‍රවීණ නිවේදක සුජීව හරිශ්චන්ද්‍ර මහත්තයා, චාමලි ලිවේරා, මේ වගේ ප්‍රවීණ නම් කී නොකී ප්‍රවීණ ශිල්පීන් රැසක් සහ අපේ ළමා පිටියේ යාළුව කණ්ඩායමක් මේ වන විටත් ලහි ලහියේ පටිගත කිරීම සිදු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ හරියටම සඳුදා ඔබට ළමා රංගපීඨයෙන් මෙය ගෙන එන්නට. මාමේ, අපිටත් බැරිද මේ නාට්‍ය පටිගත කරන මැදිරියට පොඩක් ගිහින් බලන්න? හරි, අපි එහෙනම් මෙහෙම කරමු. අපි මේ පටිගත කරන 10 මැදිරියට පොඩ්ඩක් යම් ගිහිල්ලා එතනට බාධා නොවන පරිද්දෙන් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා නේද? මේ ඔය උතන මොකද්ද උතන කසුකුසෝ ශංකර්? වාඩි වෙන්න ස්වාමිනාත්. වාඩි වෙන්න කිව්වේ. ළමයෙක් කොහොමද කොටියෙක් එක සටන් කරන්නේ? පුතා කියන්නේ පත්තරේට වඩා ඔයා දන්නවා කියලාද? මං එහෙනම් නින්ද යනකල් කතාවක් කියන්නම්කෝ. මම පෙරපුහුණු වී මැදිරියට යනකොට ජෙමිනිකා අක්කව හම්බුණා. ළමා රංගපීඨයට මල්ගුඩිය රචනා කළේ ජෙමිනිකා කසුනි දිසානායක අක්කා. ආයිබෝවන් ජෙමිනිකා අක්කේ. ආයිබෝවන් නංගේ. ඉතින් අක්කේ, ලබන සතියේ ඉඳන් මල්ගුඩිය විකාශනය වෙනවා. අද මේ එහි හඳුන්වා දීමේ වැඩසටහන. ඉතින් අපි අක්කත් එක්කත් කතා කරන්න හිතුවා. මම ගුවන්විදුලියට මුලින්ම එන්නේ ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ ගුවන්විදුලි නිෂ්පාදන හා සංනිවේදන පාඨමාලාව හරහා තමයි. ඒ පාඨමාලාවේ අපි න්‍යායාත්මක පුහුණුව වගේම ප්‍රායෝගික පුහුණුවත් ලැබුවා. මැදිරිවල පටිගත කිරීම කරන ආකාරය, ඒ වගේම අපි කොහොමද වැඩසටහනක් නිෂ්පාදනය කරන්නේ, ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න අවස්ථාව හම්බුණා. ඒ වැඩ කරන කාලෙදී ළමා අංශයේ කණ්ඩායම සහ සිංහල අංශයේ අධ්‍යක්ෂකතුමා මට ආරාධනා කළා මල්ගුණිය ළමා රංගපීඨයට රචනා කරන්න කියලා. කොහොමද මේ පිටපත ඔබ ලියන්නේ? මන් දන්නවා. ලියන්න නැත්තේ එක්සයිස් පොතක. මම අහලා තියෙනවා ආර්.කේ. නාරායන් මහත්තයා ඔය පිටපත ලියන්න පටන් ගත්තේ එක්සයිස් පොතක මුල් පිටුවක කියලා. ඊට පස්සෙලු එයාට ටික ටික චරිතවලට ආවේ. ඒ ආවේ මල්ගුඩියේ ස්වාමි. ස්වාමි, ඔයා චුට්ටක් ඉන්නකෝ පැත්තකට වෙලා, මම මේ අක්කගෙන් වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. බයිසිකල් රෝදයක් නැති ජීවිතේ මොකටද? මට නම් තියෙන වැදගත්ම ප්‍රශ්නේ ඒක. හරි හරි, නාට්‍ය දෙබස් පස්සේ කියමුකෝ. ජෙමිනිකා අක්කේ, අපිට කියන්නකෝ කොහොමද මේ පිටපත ලිව්වේ කියලා. ඕ නංගි, මම මේ පිටපත ලිව්වේ ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරු කරගෙන තමයි. ආර්.කේ. නාරායන් ලියපු මල්ගුඩි ඩේස් කියන මේ කතාව තමයි සිංහලයට පරිවර්තනය කරලා ළමා රංගපීඨයට රචනා කරන්නේ. වාඩි වෙන්න ස්වාමිනාත්. වාඩි වෙන්න කිව්වේ. ළමයෙක් කොහොමද කොටියෙක් එක සටන් කරන්නේ? පුතා කියන්නේ පත්තරේට වඩා ඔයා දන්නවා කියලාද? මං එහෙනම් නින්ද යනකල් කතාවක් කියන්නම්කෝ.
ස්වාමී පුතා මොකද මේ අද මෙතනට වෙලා? අපේ පුතාව අද ලොකු ඉස්කෝලේ මහත්තයා ගාවටත් ගෙනහිලා තියෙනවා. පුතා ලොකු නාම කවුරු වෙන්නද හිතා? ලොව පුරා පාඨක සම්භාවනාවට පාත්‍ර වූ විශ්ව කීර්තිධර ලේකක ආර් කේ නාරායන් නෙම වූ මල්කුටිකම රේඩියෝ ළමා ශ්‍රව්‍ය රංගයක් ලෙසින් ජාතික සාහිත්‍ය මාසයේදී ස්වදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලියෙන් ජාතියේ අනාගත පරපුරට පිදෙන වගයි. මේ අපේ මැදිරියේ ඉන්නවා ප්‍රවීණ නාට්‍යවේදී නිමල් ජයසිංහ මාමා. අපි මාමගෙන් මේ ගැන විස්තර ටිකක් අහමු. ඒ කියන්නේ අපි සමූහයක් එක්ක වැඩ කරනකොට එකිනෙකාගේ අදහස් අපට දැනගන්න ලැබෙනවා. එක එක විදිය පුද්ගලයන් ඉන්නේ. සමානුද ඉක්මනට කේන් තියනවා, සමානුද කේන් තියන්නේ නැහැ. ඉතින් එහෙම අයත් එක්ක අපි වැඩ කරනකොට තමුන්ට හිතා ගන්න පුළුවන් මං කොහොමද මෙයත් එක්ක වැඩ කරන්න ඕනේ, මොනවද මම මෙයාට කියන්න ඕනේ. සමහර දේවල් කියනකොට කේන් තියනවා. ඉතින් මං එහෙනම් කියන්න හොඳ නැහැ. ඒ වගේම තමයි දැන් නාට්‍යයක් ගත්තාම නාට්‍යක කතාවක් තියෙනවා, ඊට පස්සේ තවත් නළු නිළියෝ ඉන්නවා, පුහුණුවක් ලැබෙනවා. දැන් මේකට නාට්‍ය පිටපතක් තියෙනවා, නළු නිළියෝ ඉන්නවා. ඉතින් සමහර නාට්‍ය දැන් තියෙනවා අත් වශයෙන්ම උසස් පෙළට තියෙනවා, සාමාන්‍ය පෙළ විභාගයට තියෙනවා. ඉතින් නාට්‍ය තුලින් හික්මීම ඇති වෙනවා, ඉවසීම ඇති වෙනවා. ඒ වගේම අනුන් ගැන හිතන්න පුරුදු වෙනවා, අනුන්ගේ අදහස් දැනගන්න පුරුදු වෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් නාට්‍යයකට සම්බන්ධ වීමෙන් අපට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ මැදිරේ ඉන්නවා ශමලි ලිවෙරා නැන්දා. අපි එතුමියගෙනුත් වැඩි විස්තර දැනගමු. අපේ පුතාව අද ලොකු ඉස්කෝලේ මහත්තයා ගාවටත් ගෙනහිලා තියෙනවා. ඒ මහත්තයත් කොල්ලව හොඳට අගය කරලා තියෙනවා. ඇත්තටම මම ගුවන් විදුලියට ආදරෙයි. මගේ මුල්ම අඩිතාලම ගුවන් විදුලිය. මට වෙලාවකට හිතෙන මම පාසලට වැඩිය මම ගුවන් විදුලිය හුඟක් දේවල් ඉගෙන ගත්තා කියලා. ඒ දැනුම, ඒ අවබෝධය මට ලැබුණා. ඉතින් මං ගුවන් විදුලියට තාමත් ගරු කරනවා, ඉතාමත් ආදරෙයි. ඔය ඔබ කියන්නේ මල්කුඩියේ තේමා වාදනය. අපි ඒ තේමා වාදනය අහලා ඉමුද? ළමා රංගපීඨයට මල්කුටිය රචනා කරන්නේ ජෙමිනිකා කසුනි දිසානායක අක්කා. සුවර්ධ විදිහටම ළමා රංගපීඨය නිෂ්පාදනය කරන්නේ ඉඳුනිල් ජයවර්ධන මාමා. මාමි, විශ්ව සාහිත්‍ය අපට අවශ්‍යද? ඔව්, විශ්ව සාහිත්‍ය අපට අවශ්‍යයි. ඒ හේතුව තමයි විශ්ව සාහිත්‍ය කියලා කියන්නේ ලෝකේ විවිධ ජන කොට්ටාශවල තිබෙන විවිධ චරිත අපට අපේ පාඨකයාගේ ලෝකයේ හමුවන්නේ අපට අදාළ සංස්කෘතික පරිසරය, ශ්‍රී ලංකාව තුළ පරිසරය, සංස්කෘතික පරිසරය. නමුත් විවිධ රටවල තිබෙන විවිධ සංස්කෘතීන් තිබෙනවා. ඒ සංස්කෘති තුළ තිබෙනවා විවිධ චරිත. ඒ චරිත තුළ තිබෙනවා විවිධ ගුණාංග. මේ ගුණාංග තුළින් අපිට බොහෝ දේ ඉගෙන ගන්නට පුළුවන්. ඒ නිසා විශ්ව සාහිත්‍ය කෘති ඇසුරු කිරීම අනිවාර්යයි කියලා මම තදින්ම විශ්වාස කරනවා. මේ ශ්‍රව්‍ය මාධ්‍ය තුළින් අපි විශ්ව සාහිත්‍ය කෘති බොහෝ ප්‍රමාණයක් ඉදිරියට ළමා රංගපීඨයෙන් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. විශ්ව සාහිත්‍යයෙන් අපට ලැබෙනවා මනුෂ්‍යත්වය කියන කාරණය. විශේෂයෙන්ම රුසියානු සාහිත්‍යයෙන්, රුසියානු ළමා සාහිත්‍යයෙන්, මේ ජපන් කතා, මේ බොහෝ දේවල්, චීන කතා, චීන සෙන් බොදු කතා, මේ සියල්ලංගෙන්ම අපිට මනුෂ්‍යත්වය කියන කාරණය ලැබෙනවා. මනුෂ්‍යත්වය කියන කාරණය දැන් මේ වෙනකොට පොඩ්ඩක් නේද සමාජෙන් ගිලිහිලා ගිහිල්ලා. සමාජෙන් ගිලිහිලා තියෙනවා. ඒ ඇයි කියන කාරණේ ඔබත් මමත් දන්නවා. ඇයි? දැන් අපේ රටේ පොතපතටම වහල් වෙච්ච යුගයක් නෙමෙයි තින්නේ. ඕන
පරිගණකවල ඒ වගේම අන්තර්ජාලයේ සැරිසැරලා ඕන්න ඒව තුලයි ජීවත් වෙන්නේ. දැන් අපි සමනෙන් දන්න බස් රථයකට නැග්ගත් ඕන්න අතර ඒ කියන්නේ සමාජත්වයේ කියන දේ දැන් ගිලිහිලා තින්නේ. අපි වෙනදට දැන් අපේ අම්මලා තාත්තලා කියන විදිහට බසයකට නැග්ගාම හිනාවකින් හරි ආචාර කරන්න පෙරමිලා ඉන්නවා. නමුත් දැන් සමාජයේ බසයකට නැග්ගාම බලන්න පුළුවන් ඔවුන් දුරකතනවලම ඔළුව නමාගෙන ඉන්න ආකාරය. කොහොම හරි ඒ නිසා මේ මනුෂ්‍යත්වය කියන සාධකය බොහෝ විට අපෙන් මේ ගිලිහෙනවා. මනුෂ්‍යත්වය, මිනිස් සම්බන්ධතා, මේ මෙන්න මේ කියන දර්ශනය අපිට ඉතාමත් වැදගත් වෙනවා. මොකද ලෝකයට ආදරය කරන්න කලින් තමුන් තමුන්ට ආදරය කරන්න ඕනේ. එතකොට අනිත් කෙනාට ගරු කරන්න සහ අනිත් කෙනාව විශ්වාස කරන්න මේ කියන කාරණා අපි නැවත ඉගෙන ගත යුතුයි කියලා මම යෝජනා කරනවා. අපිට පාසලෙන් මේවා ලැබෙනවා ඇති. නමුත් අපිට විශ්ව සාහිත්‍ය කෘති පරිශීලනය කළාම මේවා බොහොමයක් අපිටම හොයාගන්නට පුළුවන්. දිමාශියක්කි මේ මල්ගුඩිය කොහොමද ආර්.කේ. නාරායන් මහතාගේ අතින් ලියවෙන්නේ නැති? ආ මන් දන්න උත්තර. කොහොමද එක්සයිස් පොතක වෙන්නේ නැති? හරියටම හරි. මේ එක්සයිස් පොතක තමයි මේ මුල් නවකතාව ආර්.කේ. නාරායන් ලියලා තියෙන්නේ. ආර්.කේ. නාරායන් මේ එක්සයිස් පොතක මේ මුල් නවකතාව ලියන්න ආරම්භ කළාට පස්සේ ඊට පස්සේ මුල පේලි ටිකක් ලියලා තියෙනවලු. ඊට පස්සේ කල්පනා කරලා තියෙනවලු මොනවද මම ලියන්න ඕනේ කියලා. හිතට ආවලු මේ අමුතු නගරයක් වටපිටාව හදිසියෙම යට මල් ගුඩි කියන නම ඔළුවට ආවලු. ඒක සටහන් කළාලු. දුම්රිය ස්ථානයක් ඔළුවට ආවලු. ස්වාමි නැමැති කුඩා දරුවා ගැන සිහියට නැගුණලු. ඔබ දන්නවද මේ මනසේ මෙවුණු දුම්රිය ස්ථානය අදවන විට ඇත්තටම මල් ගුඩි දුම්රිය ස්ථානය නමින් ඉන්දියාවේ දුම්රිය ස්ථානයක් නම් කොට තිබෙනවා ආර්.කේ. නාරායන්ට උපහාර පිණිස. නාරායන්ගේ ලේඛන ශෛලිය ගැන අපිට පොඩ්ඩක් කියන්නකෝ මාමේ. ඉන්දියානු ඉංග්‍රීසි සාහිත්‍ය ලෝකයට රැගෙන යාමේදී රාජා රාව් මුල්ක රාජානන්ද වැනි ලේඛකයන් හා සමාන කාර්යභාරයක් නාරායන් ඉටු කළ බව තමයි අපිට කියන්නට තියෙන්නේ. ඉතින් ඉන්දිය පුරවැසියෙකුට ලද හැකි එරට ඉහළම සම්මාන අතරින් දෙවන හා තෙවන සම්මාන වන මේ පද්මභූෂණ හා පද්මවිභූෂණ සම්මාන ආර්.කේ. නාරායන්ට ඉන්දිය රජයෙන් පිරිනමනු ලැබුවා. ඉතින් අපි මේ මෙච්චර විස්තර ඔබට කියන්නට හේතුව අපි මල්ගුඩිය ශ්‍රව්‍ය රංගයක් ලෙසින් ළමා රංග පීඨයෙන් ලබන සතියේ සිට විකාශය කරන නිසා නැවත නැවතත් කියන්නට කැමති අපේ නොම්බර 5 මැදිරිය මේ වන විටත් කඩිගුලක්සේ උණුසුම්. අප මේ කතා කරන මොහොතේදී පටිගත කිරීම සිදු වෙනවා, පෙර පුහුණු වීම සිදු වෙනවා මල්ගුඩි. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ලබන සතියේ සිට මල්ගුඩි ගමට අපිත් එක්ක යන්න ඉන්න කියලා. ලොව පුරා පාඨක සම්භාවනාවට පාත්‍ර වූ විශ්ව කීර්තිධර ලේඛක ආර්.කේ. නාරායන් නිම වූ මල්කුටි ගම රේඩියෝ ළමා ශ්‍රව්‍ය රංගයක් ලෙසින් ජාතික සාහිත්‍ය මාසයේදී ස්වදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලියෙන් ජාතියේ අනාගත පරපුරට පිදෙන වගයි. මල්කුටි ගමට යන්න ඔබත් එන්න. ඔබත් මල්කුටි ගමට යන්න සූදානමින් සිටින්න.